මේ යහපාලන රජයේ වී දුර්වලතා තිබුණා තමයි. හැබැයි මොන දුර්වලතාවය තිබුණත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වුණා, මාධ්‍ය නිදහස තහවුරු වුණා, මිනිස් අයිතිවාසිකම් තහවුරු වුණා. ඒ තහවුරු වෙච්ච අයිතිවාසිකම්, ඒ තහවුරු වෙච්ච නිදහස නැවත පරදුවර තියනවද කියන ප්‍රශ්නේ තමයි අද මේ රටේ ජනතාව හැමෝම මතුවලා තියෙන්නේ. පෞල්වාදයක් නැති නායකත්වයක්, ජනතාවගේ පීඩාවට උකට හිතවුණු වෙන නායකත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. පුංචි මිනිස්යාගේ හදවත දිනාගෙන පුංචි මිනිස්යාට සේවයක් කරන්න පුළුවන් ශක්තිමත් නායකත්වයක්. අපි විශේෂයෙන්ම මේ නායකත්ව ලක්ෂණ දැකපු නායකයා හැටියට මේ අවස්ථාව වන විට සජිත් ප්‍රේමදාස මැතිතුමන්ව නම් කරන්න පුළුවන්. මේ රට ඉදිරියට ගෙනියන්නට ලොකු වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා. අපි හැමදාම වැඩ ඇරලා ගෙදර යන නිවාසයක් තියෙනවා. මේ නිවාසය කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ නිවාස සංකල්පයත් එක්කම ආර්ථික ප්‍රශ්න හැම දෙයක්ම විසඳගන්න පුළුවන් නම් මං හිතනවා අපේ ජාතික ප්‍රශ්නත් අනෙකුත් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒ හින්දා එතුමාට, එතුමා දැන් ඉන්න දර්ශනය තුළ තව තව එහාට ගිහිල්ලා මේක ශක්තිමත් කළොත් මේ දර්ශනය අපේ රට හොඳ තත්ත්වයකට පත් කරගන්න පුළුවන්.